තාත්තා රට රැස්සාවට යන්න ඕනේද? ඔව් පුතේ. ඇයි? පුතාට සතුටින් ඉන්න ඕනේ හින්දානේ. ජාවරම් කරුවන්ට අහුනු වෙයි වැදගත් විදිහට වැඩ ටික කරගෙන සතුටින් රට යන්න. අමුකන ප්‍රදේශයේදී සිදුවීමක් වාර්තා වෙනවා. ඊයේ දවසේදී තමන්ගේ දරුවෝ දෙන්නට පස්සේ පානය කරලා වාස පොවලා මේ ස්වාමි පුරුෂයා සහ බිරිඳ වාස පානය කිරීමේ සිදුවීමක් මේ සම්බන්ධ මොනවද ප්‍රමාණවත්ම වෙනකොට ලැබෙලා තියෙන තොරතුරු? මේ වස පානය කිරීම විශේෂයෙන්ම දැනට හඳුනාගෙන තියෙනවා. මෙම මමත් පියාත් එකතු වෙලා තමයි දරුවන් දෙදෙනාට වස ලබා දීලා තින්නේ බෙහෙත් ලබා දෙන මුවාවෙන්. එක් දරුවගේ වයස අවුරුදු 4 මාස 11ක්, අනිත් දරුවගේ වයස අවුරුදු 4 මාස 10ක්. ඒ දරුවන් දෙදෙනාටත් වස ලබා දීලා මමත් පියාත් වස පානය කළ තියෙනවා. ඔවුන් දෙදෙනාත් ඒ කියන්නේ මව වයස අවුරුදු 27ක කාන්තාවක්, ඒ වගේම පියා වයස අවුරුදු 28ක පුද්ගලෙක්. අලුයම් කාලයේදී ඔවුන් විසින් මේ දරුවන්ට වස දීලා උනුත් වස බීලා යම්කිසි ආකාරයක සිය දිනසා ගැනීමට අපේක්ෂාකවෙන් තමයි මේ ආකාරයට කටයුතු කරලා තියෙන්නේ. කෙසේ වුවත් ඔවුන් වාසනාවකට එසේ මිය යාමක් නැහැ. මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා. මේ හතර දෙනාම දැනට සුවයමින් පවතින, ඔවුන්ගේ තත්ත්වය සුව අතර හැරමින් පවතිනවා. මෙහිදී විශේෂයෙන්ම අනාවරණය වෙන කාරණේ තමයි ඔවුන්ට උන්ගේ පවුලේ තුළ ඇතිවෙච්ච යම් කිසි ආකාරයක යම් කාරණයක් නිසා තමයි මේ වසපානය සිදු කර තිබෙන බවට නිරීක්ෂණය වන්නේ. එසේ නොමැතිව වෙනත් මොවුන් මේ පවුලේ අය යම් කිසි ආරවුල් නිසා හෝ වෙනත් ගැටලු තිබෙන බවට අනාවරණය වීමක් නැහැ විමර්ශනයේදී. කෙසේ වුවත් මේ දරුවන් දෙදෙනා ඝාතනය කිරීමට තැත් කිරීම සම්බන්ධව මමත් පියාත් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරනු ලැබුවා. ඔවුන් ඒ අනුව රක්ෂිත බන්ධනාගාරගත කරනු ලබනවා. මේ දරුවන් දෙදෙනා ඝාතනය කිරීමට, මනුෂ්‍ය ඝාතනය කිරීමට උත්සාහ කිරීම සම්බන්ධව ඊට අදාළ විමර්ශන කටයුතු මේ වන විට සිදු කරනු ලබනවා. මේ වගේ අවස්ථාවක් සිද්ධ දිගින් දිගට වාර්තා වෙනවා. මොකද පොලිසියෙන් මෙතුළු ජනතාවට දෙන්නේ පරිදි විශේෂයෙන්ම පොලිසිය විදිහට අපිට කියන්න තියෙන දැන් මේ සිදුවීමේදීත් අපි දකිනවා මේ ආකාරයට වසපානය කළ දරුවනුත් ඝාතනය කළා මියයන්ට අවශ්‍ය කරන කාරණයක් හේතු වෙච්ච බවට දැනට කරන ලද විමර්ශනවලදී නිරීක්ෂණය වෙලා නැහැ. ඔවුන් හොඳ සාමාන්‍ය විදිහට, ඔවුන් හොඳ පවුලක් විදිහට ජීවත් වෙච්ච කණ්ඩායමක් විදිහට තමයි අපිට නිරීක්ෂණය වෙලා තියෙන්නේ. ඉතින් අපි ඉල්ලා සිටින්නේ මේ යම්කිසි ආකාරයකට සමාජයේ ජීවත් වෙනකොට පුද්ගලයන්ට විවිධාකාරයේ ප්‍රශ්න ගැටලු මිනිස්සු විදිහට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඉතින් ඒවා යම්කිසි ආකාරයකට දරාගෙන කළමනාකරණය කරගෙන ජීවත් වීම තමයි ඊටාම වැදගත් වෙන්නේ. කිසිම ආකාරයක දැන් මෙම පිරිසට ආර්ථිකම වශයෙන් හෝ වෙනත් සමාජීය වශයෙන් ප්‍රශ්න තිබුණු බවට හෝ පවුල තුර ආරවුල් තිබුණු බවට අනාවරණයක් නැහැ. ඒ නිසා අපි ඉල්ලා සිටින ජනතාවගෙන් තමන්ට මුහුණ දෙන්න තියෙන ප්‍රශ්නවලදී මේ ආකාරයෙන් දරුවන්ව විඳිතයන් බවට පත් කරන්නට එපා. ඔබගේ තියෙන ප්‍රශ්න යම් කිසි ආකාරයකට ඉදිරිපත් කළා, තමන්ගේ අවවාදයක් උපදෙසක් ගන්න පුළුවන් කෙනෙකුට හරි ඉදිරිපත් කළා, ජීවිතයට මුහුණ දෙන්න අවශ්‍ය කටයුතු කරන්න කියන ඉල්ලීම තමයි පොලිසිය විදිහට අපි ඉල්ලා සිටින්නේ. නිරන්තරයෙන්ම මෙවැනි ප්‍රශ්නවලට මුහුණ දෙන්න මුහුණ දීලා මේ වගේ ගැටුම්කාරී තත්ත්වයන්, මේ වගේ ගැටලුකාරී තත්ත්වයන්, ඒ කියන්නේ විශේෂයෙන් මේ දරුවන්ව අපහසුතාවයට පත් කරන තත්ත්වයන් නිර්මාණය කරගන්න එපා කියන කාරණේ තමයි අපි ඉල්ලා සිටින්නේ.